අද අපි කතා කරන්නේ කියුබානු විප්ලවයේ පළමු වෙඩිමුරේ බාටපත් උන මොන්කාඩා ප්‍රහාරය ගැනයි. 1953 අවුරුද්දේ ජූලි මාසයේ 26 වෙනිදා උදේ පාන්දර තමයි මේකේ ආරම්භය සිද්ධ වුනේ. ඇමරිකාවට සැතපුම් 90ක් තරම් ඈතින් තියෙන කියුබාවේ සන්තියාගෝ ඩි කුබා නගරය මේ වෙනකොට තද නින්දේ පසු වුනේ. දින කිහිපයක් තිස්සේම මේ නගරයේ පැවැත්වෙන වාර්ෂික උත්සවයේ අවසන් දවස වන නිසා රාත්‍රියේ ඒකට සහභාගී වුණ නගරවැසියෝ පාන්දර යාමේ වෙනකොට හොඳටම නිදි දෝදෝ වැළඳගෙන තරයේම නිදාගෙන සිටියේ. ඒ වුණාට මේ මොහොතේ දැඩි අඳුර මැද්දාවේ කියුබාවේ අනාගතය සම්බන්ධ බොහොම වැදගත් තීරණයක් ක්‍රියාත්මක වෙමින් පැවතුණා. ඊට කලින් දවසේ කියුබාවේ හවානා අගනුවර ඉඳලා වාහන 22ක නැගගත් තරුණ පිරිසක් අඳුරේම නගරයේ වෙත ළඟා වෙමින් ඉඳියා. මේ තරුණ කණ්ඩායමේ අරමුණ උනේ ඒ කාලේ කියුබාවේ හමුදා කඳවුරු අතරින් විශාලත්වයෙන් දෙවෙනිම කඳවුර බවට පත් වුණ මොන්කාඩා බලකොටුව වෙත පැමිණීමයි. කඳවුරේ ආරක්ෂාවට හමුදා සෙබළු දහසක් පමණ ඉන්නවා. වාහනවලින් ඒක ළඟා වන කණ්ඩායමේ සමාජිකයන් සංඛ්‍යාව 165ක් වුණා. මේ අතර තරුණ කාන්තාවෝ දෙන්නෙක් දැවෙන්නා. මේ කුඩා කණ්ඩායමේ අදිෂ්ඨානය වුණේ දැවැන්ත කඳවුරකට පහර දීලා ඒක යටත් කරගන්නයි. මේ තරුණ පිරිසට නායකත්වය දුන්නේ ඒ කාලේ අවුරුදු 29ක් බවට පත් වුණ තරුණ නීතිඥයෙක්. මොහු අපි හැමෝම දන්නේ නමින් පිඩල් ත්‍රෝය. දෙපැත්තකින් කඳවුර වෙත කඩාවැදිලා පහර දීම තමයි මොවුන්ගේ සැලසුම බවට පත් වුණේ. මේ අතරම කණ්ඩායමේ තවත් කුඩා කණ්ඩායම් දෙකක් නගරයේ රෝහල සහ අධිකරණ සංකීර්ණයේද ග්‍රහණයට ගන්න සැලසුමක් ආරම්භ කළා යෙදවීමෙන් තිබුණේ. රෝහල ග්‍රහණය ගැනීමට අබෙල් ශාන්ත මරියාගේ නායකත්වයෙන් යුක්ත කණ්ඩායමට පෙවරුණා අධිකරණ සංකීර්ණ ලත් කරගන්න තමන්ගේ සොහොයුරු රාහුල් ත්‍රේට පැවරීමට පිදල් තීරණය කළා. ප්‍රධාන කොටුවට පහර දීමේ වගකීම පිදල් ත්‍රෝ විසින්ම දරන ලැබුවා. මොන්කාඩා වෙත ළඟා වීමට ඉදිරියට ඇදී ගියපු පිදල්ගේ කණ්ඩායම අතරමඟදී අහම්බෙන් රජයේ හමුදාවට මුහුණ දීම සිදු වුණා. එම නිසා ඔවුන් ඒ මොහොතේම හමුදාවට පහර දීම ආරම්භ කරා. වෙනත් පැත්තකින් බලකොටුව තුළ රිංගාගත කැරලිකාර බටපිරිස් පහර දීලා ඒකේ කොටසක් තමගේ ග්‍රහණයට නතු කරගන්න සමත් වුණා. මේ අතරම ප්‍රහාරය සඳහා ගෙන්වා ගැනීමට සැලසුම් කරපු බර අවිසයිත යානයක් මග වැරදිලා වෙනත් මාර්ගයක ගමන් කරපු නිසා නියමිත ස්ථානයට ළඟාවන්න ප්‍රමාද වුණා. වෙරි මරගාතේ නිදිබර දැසින් යුතුව සටන් කරන්නට තරම් ශාරීරික ඒ වගේම මානසික මට්ටමකින් නොසිටිනු ඇතයි කියලා මුලදී පූර්ණ නිගමනයකට ආපු රජයේ හමුදාව පෙරලා පහර දෙමට පටන් ගත්තා. ජයග්‍රහණය තමන්ට පිටුමාන බව පිනී ගියපු නිසා ත්‍රෝ තමන්ගේ විප්ලවවාදීන්ට පසුබසින්න කියලා නියෝග කළා. ඒ වන විට පහර දීමට සම්බන්ධ වුණ සටන්කරුවන්ගෙන් සෑහෙන පිරිසක් අත්අඩංගුවට පත් වෙලා එහෙම නැතිනම් තමන්ගේ ජීවිතවලින් සමුගෙන ඉඳිය මොහොතක් මේක. කොහොම හරි ඉතිරි පිරිස සන්තියාගෝ නගරය ආසන්නේ කඳුකරයට පලා ගියා. එහිදී ඔවුන් බලාපොරොත්තු වුණ රැකවරණය හරි ආරක්ෂක විප්ලවවාදීන්ට ලැබුණේ නැහැ. බැටිස්ටාගේ රජයේ හමුදා විසින් කඳුකරය වට කරලා සංගවයදපු බොහෝම දෙනෙකු කෙටි කාලයෙන් අත්අඩංගුවට ගන්න සමත් වුණා. අවසානයේ මොන්කාඩා ප්‍රහාරය සැලසුම් කරපු නායක පිදල් ත්‍රෝ සමග තවත් දෙදෙනෙකුද හමුදා විසින් අල්ලා ගත්තා. කියුබාවේ වාසනාවට එදා ත්‍රෝ අත්අඩංගුවට ගත්ත හමුදා බටපිරිස මෙහෙයවලද්දී ඔහුගේ විශ්වවිද්‍යාල සගයේ කුසින්මයි. තමන්ගේ අනන්‍යතාවය හිලි නොකරන විදියට තමන්ගේ විශ්වවිද්‍යාල සගයාගෙන් ලද උපදෙස් මත කටයුතු කිරීම නිසා ඔහුට තව දුරටත් ජීවත් වීමේ වරප්‍රසාදය හිමි වුණා. කඳවුරේ සංගමල ඉඳපු පිදෙල් ප්‍රමුඛ තමගේ කණ්ඩායමට බරපතලම ගැටලුව වුණේ ආහාර ජලය වගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමයි. කඳුකරයේදී තමන් යටත් කරගත්තේ අවිබලයෙන් නෙවෙයි
කුසගින්න සහ පිපාසයෙන් බව තමයි පසු කාලයකදී පිදෙල්ත්‍රෝ ප්‍රකාශ කළේ. පිදෙල්ත්‍රෝ මුන්කාඩා නගරය ප්‍රහාරය සලසම් කරේ අති හිමහත් බාධක මැදාවේ. මුදල් හිඟකම ඒකේ ප්‍රධානම දෙයක් වුණා. ඒකෙම නොනනම් තවත් වැඩි පිරිසක් ප්‍රහාරයට සම්බන්ධ කරගැනීමේ හැකියාව ඔවුන්ට තිබුණා. සලසමේ යම් යම් දුර්වලතා ප්‍රහාරයේ අසාර්ථකත්වයට බලපෑවා. ප්‍රහාරය අසාර්ථක වුණාට පිදෙල් විශාල ජයග්‍රහණයක් ලැබුවා කියලා තමයි ඒ වෙනකොට විචාරකයන්ගේ මතය වුණේ. ඒකාධිපති ට්‍රෙල් ජෙක්සියෝ බැටිස්ටියාගේ කුරිරු පාලනය කියුබානු ජනතාව ඉමහත් අප්‍රසාදයකට පාත්‍ර වෙලා තිබුණු කාලයක් මේක. මීට වාරයකදීද කියුබානු පාලකයා වශයෙන් කටයුතු කරපු ඔහු ඒ වෙනකොට බලේ ඉන්නේ 1953 තුන්වෙනි මාසේ 10 වෙනිදා දියත් කරපු කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් විදියටයි. එනිසා මුන්කාඩාවට එල්ල කරපු ප්‍රහාරය නිසා කියුබානු ජනතාව අතරද නව ජීවියක් ලැබුණා. ඒක කියුබානුවන් සටනට කැඳවන රණහඬක්ම වුණා. බැටිස්ටියාගේ ඒකාධිපති පාලනය පෙරලලා අනාගතයේදී රට නිදහස් කරගැනීමට තියෙන සුබසීන ජනතාවට ඒත්තු ගන්වා ගැනීමට මේ ප්‍රහාරය මහඟු දහයයක් වුණා කියලා තමයි පසුව ඔහු ලෝකයට කිව්වේ. ඒක බැටිස්ටියාගේ පහළයට එල්ල වුණු ප්‍රබලම ඒ වගේම පළමු වැඩිමුරේ බාටපත් වුණා. මුන්කාඩා ප්‍රහාරය කියන්නේ කියුබානු ජනතාවට අවදි වීමට දුන්න සංඥාවක් කියලා තමයි මුන්කාඩා සටන පිළිබඳව විචාරය දෙන දේශපාලන විචාරක මහාචාර්යවරයන් පවා ඒ දිනවල පැවසුවේ. අත්අඩංගුවට ගත්ත පිදෙල් ඇතුළු 28 දෙනෙකු 1953 9 මාසේ 21 වෙනිදා අධිකරණයට පමුණුවා. විත්තිකරුවන් වෙනුවෙන් කිසිම නීතිඥයෙකුට අධිකරණය පෙනෙන්න රජය අවසර දුන්නේ නැහැ. අඩුම වශයෙන් විත්තිකරුවන්ට අධිකරණයේදී භාවිතා කිරීමට ලිපි ද්‍රව්‍යයක් හෝ ලබා දෙන්න ඒකාධිපති පාලනකයා වගබලා ගත්තා. විත්තිය වෙනුවෙන් තමාම පෙනී සිටීමට එවකට නීතිඥයෙක් වුණ පිදෙල්ත්‍රෝ පියවර ගත්තා. රජය වෙනුවෙන් පෙනී දෙපෝ පැමිණිලි පාර්ශවයේ නීතිඥයා විනාඩි කිහිපයකින් පැමිණිල්ලේ දේශනය නිමා කරා. රජයේ සාක්ෂිකාරුවන් සාක්ෂි මත ප්‍රශ්න කිරීම වලින් සුණු විසුණු කිරීමට මේ විප්ලව නායකයාට තරුණ නීතිඥයාට හැකි වුණා. අනුතුරුව ඔක්තෝබර් 16 වෙනිදා අධිකරණයේ හමුවේ තමන්ගේ ඓතිහාසික දේශනය පැවැත්වුවා. බැටිස්ටියාගේ ඒකාධිපති පාලනයට එරෙහිව සටන් වැදපු නිසා ජනතාවට තියෙන ශුද්ධ වූ අයිතිය ඔහු ඊට විශිෂ්ටන්දමින් මේ මොහොතේ අධිකරණය තුළ පැහැදිලි කරා. ඔහු හරි ඔහුගේ සගයන් හරි උසාවියෙන් සමාව අයදීදී නැහැ. ඒ වෙනුවට රට කුරුණු පාලකයාගේ නිදහස් කර ගැනීමේ යුතුකම සහ අයිතිය පිළිබඳව උසාවිය දැනුවත් කළා. පුරා පැය 3ක් තිස්සේ කඩදාස කිසිවක් අතේ නැතිව තමගේ මතකයෙන් නොයෙකුත් දාර්ශනික මතවාද ඉදිරිපත් කරමින් ඔහු විත්තිය දේශනය සිදු කරා. තමගේ දීර්ඝ දේශය නිම කරමින් තමන්ට දඬුවම් දෙන්න ඉතිහාසයේ විසින් මාව නිදොස්කට නිදහස් කරනු ඇතයි කියලා ඓතිහාසික ප්‍රකාශය කළා ඔහුගේ දේශනය අවසන් කළා. පසු කාලයකදී මුන්කාඩාවට පහර දීමේ වැඩපිළිවෙල ජූලි 26 ව්‍යාපාරයේ නමින් හඳුන්වනු ලැබුවා. මෞබිමේ සමාජවාදයට අඩිතාලම ලැබුණේ මුන්කාඩාවට එල්ල කරපු ප්‍රහාරය නිසා බවත් ඒක හිම නොනනම් 1959 ජනවාරි 1 වෙනිදා ලැබුව විප්ලවයේ ජයග්‍රහණයක්ද නොමැති බවත් තමයි පසු කාලයකදී පිදෙල් විසින් ලෝකයාටම ප්‍රකාශ කර තිබුණේ. ඉතින් ඔබට තේරෙන්නේ කියුබානු රජය තුල කියුබාව තුල සමාජවාදී බිහිවන්නට කියුබාව තුල වර්තමාන කියුබාවක් බිහිවන්නට ඒකාධිපතිත්වය බිඳලන්නට මොන්කාඩා ප්‍රහාරය කොයිතරම් වැදගත් ප්‍රහාරයක් බවට පත් වුණාද කියලා. ලෝක ඉතිහාසයේ කියුබානු විප්ලවයේ පළමු වෙඩිමුරය වුණ මොන්කාඩා ප්‍රහාරය ගැන තමයි අද අපි කතා කරේ. මේ වගේ වැදගත් දේවල් අලුත් දේවල් හැමදාම දැනගන්න කැමති නම් දැම්ම අපේ channel එක subscribe කරන්න.